IMF එක විකුණාගෙන ඒක වෙන්නේ කියලා මේගොල්ලෝ ජීවත් වෙනවා. IMF එකෙන් අපිට හම් වෙලා තියෙන මේ වෙනකොට ඩොලර් කෝටි 33ක්. තව හම් වෙන්න තියෙන ඔක්කොම ඩොලර් කෝටි 300ක්. ඔක්කොම හම් වෙන්න ඩොලර් කෝටි 300ක්. දැන් හම් වෙලා තියෙන 33ක්. එතකොට මේ හම් වෙච්ච 33 තමයි මේගොල්ලෝ හිතන්නේ දැන් අපිට කාලා බීලා ඉන්න පුළුවන් කියලා. නමුත් 2019 මේ මාණ්ඩුව එනකොට අපේ විදේශ සංකේතයේ තිබුණා ඩොලර් කෝටි 700ක්. ඒ 700 වාස්තු වෙලා ගියා. දැන් IMF එකෙන් ඩොලර් කෝටි 30ක් හම්බුණා කියලා සම්පූර්ණ හම්බෙන්න තියෙන ඩොලර් කෝටි 30යි. එතකොට ඒ අනුව අපි හිතා ගන්න පුළුවන්ද මේ රට ගොඩ යනවා කියලා IMF පිටිපස්සේ ගියා කියලා. IMF එකෙන් වෙලා තියෙන්නේ මේගොල්ලෝ ණය මුදලක් ගන්න අන්තිමේ අවුරුදු 4ක් ඇතුළත හම්බෙන ඩොලර් බිලියන 3ක්. ඒ කියන්නේ කෝටි 300ක්. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහතුමා කියනවා ඒක හම්බෙන්න නිසා තවත් ඩොලර් බිලියන 7ක් හම්බ වෙනවලු තවත් කෝටි 700ක්. එතකොට දැනටම ලෝකෙට ඇය ඩොලර් බිලියන 50ක් කෝටි 5000ක්. එතකොට මේ අවුරුදු 4 යනකොට අපි ලෝකෙට ඩොලර් කෝටි 6000ක් ණය වෙනවා. ඒ අරෙන්න කිසිම ආකාරයකින් නිෂ්පාදනය වැඩි කරන්න හරි රටේ සංවර්ධනයක් පෙන්වන්න එහෙම නැත්නම් වෙන ආකාරයකින් විදේශ විනිමය ලබා ගන්න ඒ වගේ ක්‍රමයක් නැහැ. ලබා දෙන දේ කනවා. ජනාධිපතිවරණයක් ගැන සැලසුම් කරනවා. දේශපාලන වාසිගාරණ උත්සාහ කරනවා. ඒ අරෙන්න රටේ ගුණවත් වෙන්නේ නැහැ. අද වෙනකොට අපි දකිනවා අරගලේ කාලේ හැංගිලා හිටපු රජයේ ප්‍රබලව හැංගිලා හිටියා. තමන්ගේ වාහනේ ගියේ නැහැ. චූටි චූටි කාර් වලින් තමයි හැංගි හැංගි ගියේ. ත්‍රී වීල් වල සමහරු රවුල් ලවාගෙන හිටියා. තමන්ගේ ගෙවල් වල හිටියෙත් නැහැ. හැංගි හැංගි හිටපු මැරයෝ ඒ මැර දේශපාලනඥයෝ තක්කඩියෝ මේ වෙනකොට නැවත තිස ගසා දමලා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ පම්පෝරිකව. අපි දැක්ක පෞද්ගල අසල ඊයේ පෙරේද අරගලේ සමාජිකයේ පියත්තිකේශලට අර ගියවුරුද්ද මේයි නමේට ගුටි කාලා බේරේ වැයේ නාපු එකෙක් පාරේ රැකලා ඉඳලා පියත්තිකේශලට ගෙවුවා දැන් දවස් කීපයකට ඉස්සෙල්. ඒකෝ නැවතත් රට හරි මාර්ගයට යනවා වෙනුවට පරණ තිබුණු දේශපාලන සංස්කෘතියම ආපහු එනවා. පරණ මැරෙවම ආපහු නැගිටිනවා. නැවතත් අපි දකිනවා IMF එකෙන් දීපු සල්ලි ටික රුපියල් 15000 ගානේ වැඩි කරනවා කියලා සම්මුතියෙන් බෙදන්න හදනවා. හාල් කිලෝ 10ක් වැඩිපුර දෙනවා කියලා ඒ සල්ලි වලින් ජනතාවට පගාවන් දීලා දුප්පතුන්ට හාල් ටිකක් දීලා නැවතත් රවටන්න හදනවා. මේ ක්‍රමෙම තමයි මේගොල්ලෝ ඉවත් කරගෙන යන්නේ. එතකොට එදා වේ නටුවන් සැරෙන්න මේගොල්ලන්ට අනාගතය ගැන දැක්මක් නැහැ. අනාගත පරම්පරාව දරුවෝ ගැන එහෙම හැඟීමක් නැහැ. ඒගොල්ලන්ට ඔළුව උස්සලා ජීවත් වෙන්න පුළුවන් රටක් නගන්න ගොඩ නගන්න මේගොල්ලන්ට මාර්ගය. මේ රටේ තියෙන අර්බුදය මොකක්ද? මේ රටේ තියෙන අර්බුදය තමයි දූෂණය. මේ රට විනාශ වුණේ දූෂණය නිසා. අපේ රට විනාශ වුණේ දක්ෂ ආර්ථික විශේෂඥයෝ නැති නිසා නෙවෙයි. මේ රටේ ඇති වෙනකන් ඉන්නවා දක්ෂ ආර්ථික විශේෂඥයෝ. එහෙනම් රට විනාශ වුණේ දූෂණය නිසා. එවනම් මේ රට නැවත ගොඩනගන්නත් රට නැති වුණේ ආර්ථික විශේෂඥයෝ නිසා නෙවෙයි නා. රට ගොඩනැගීමත් මම විශ්වාස කරන්නේ කරන්න පුළුවන් ආර්ථික විශේෂඥයන්ටයි කියලා. ආර්ථික විශේෂඥයෝ කොහොමද ක්‍රියාත්මකයි මේ රටේ. එවනම් මේ රට නැති වුණේ දූෂණය නිසා නම් මේ රට ගොඩනගන්න මේ රටේ දූෂණය තුරන් කරන්න ඕන. දූෂණය තුරන් කරන්නේ නැත්නම් මොන රාජ්‍ය නායකයෙක් ආවත් මොන ආණ්ඩුවක් ආවත් මේ රට අනිවාර්යෙන් ගොඩනගන්න බෑ. මේ රටේ දේශපාලනඥයෝ දූෂිතයි, රජයේ සේවකයන් දූෂිතයි, ජාවාරක්කාරයෝ ව්‍යාපාරිකයෝ දූෂිතයි. ඒ ආකාරයට සියලු වංශ දූෂිත වෙලා තියෙන හින්දා මේ රට කඩන් වැටලා තියෙනවා. එවනම් මේ රටේ අපිට තියෙන කාර්යභාරය තමයි අනාගතයේදී දූෂිත දේශපාලනඥයගෙන් දූෂිත ජවාරක්කාරයන්, දූෂිත රජයේ සේවකයන්, දූෂිත දේශපාලන සංස්කෘතිය මේ හතර ගොල්ලගේ මේ රටේ අපි ප්‍රජාතන්ත්‍රවාද බේර ගන්න ඕනේ, ව්‍යවස්ථාව බේර ගන්න ඕනේ, පාර්ලිමේන්තුව බේර ගන්න ඕනේ, ජනතා නියෝජිතයා කියන පුද්ගලයා බේර ගන්න ඕනේ.